ස්වාමීන්ට ප්‍රශංසා කරව ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනා කරව ඊශ්‍රායෙල් තමා මැවු තැනන් වහන්සේ කෙරෙහි ප්‍රීති වේවා සියොන් දරුවෝ තමන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීති වෙත්වා නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා රබාන සහ වීණාවගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතියත්වා මග්නිසාර ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනඟ කෙරෙහි ප්‍රසන්න වනසේක යටහතුන් ගැලවීමෙන් සරසනසේක ශුද්ධවන්තයෝ මහිමේ යුක්තව සන්තෝෂ වෙත්වා තමන්ගේ යහන්වල ප්‍රීතියෙන් ගායනා කෙරෙත්වා ඔවුන්ගේ මුඛවල දෙවියන් වහන්සේට උතුම් ප්‍රශංසාද අතේ දෙමුවත් කඩුවක් ද වේවා කුමටද යත් ජාතීන් කෙරෙහි පලි ගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතින් විලංගු වලින්ද බඳින පිරිසක් ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන පිණිසක්ද මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය ස්වාමීන්ට ප්‍රශංසා කරව එන්න අපි උන්වහන්සේව නම දින පිණිස ස්වාමීන් වහන්සේ ධර්ම කත්වයේ යාඥාවේ යුක්තව උන්වහන්සේගේ පිහිට උපකාරය ආයෙදි සිටිමු දයාවන්ත දෙවියනි අද දවසේ ගැන අපි ඔබට ස්තුති කියනවා ස්වාමිනී රටේ ලෝකේ වාතාවරණය යහපත් නොවුවත් ඔබ අපට තවමත් අවස්ථාව දී තිබෙනවා කණ්ඩායමක් විදියට ඔබ නම දෙන්නට අද දවසේ ඔබ වහන්සේ උපකාර කළ මැනව ඔබගේ උපකාර මඟ පෙන්වීම අද දවසේ මෙහෙ කෙරේ ලැබුව මැනව සම්දිනි බොහෝ දෙනා නැතත් අපින්නා වූ අය ඔබ වහන්සේව මුළු හදවතින් නම දින පිණිස ඔබගේ ආශිර්වාදය අප කෙරේ තබෝ මැනව කියන්නේ අපි ඔබව නම දින්නට සුදුසු නෙමේ නමුත් ඔබ වහන්සේත් වරම දුන්න නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ඔබට බාර කරනවා ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන් අපි නැගිට පළවෙනි දෙගීතිකාව ගායනා කරමු තේදසව බල ස්වාමියෝ දේවන් Yeah.
සෞබල ස්වාමියෝ දේවාදී දෙවියන් ඔබ මා අතරේ සිටිනා වූ ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ අති උස්තන්හි සිටිනා වූ තැනැන් වහන්සේය. එබැවින් අපි උන්වහන්සේට තැති සිටින් ලං වෙන්නට උත්සාහ කරමු. අපි ඉන්න ආකාරයෙන්ම නමස්කාර කාලයක් මා එක්කු नमस्कार करते जीवित Yeah.
ඔබට කියනවා වෙහස වන්නව පරිසලන්නව කියන්නේ මා ළඟ දෙන්න මා ඔබට සහනය දෙන්නෙම කියලා ඔබ වහන්සේ මගේ ජීවිතේ බර වෙහස ඉසිලුවා ස්වාමීනි හැලෙලුයා ස්වාමීනි Mm-hmm.
मगे हमें मदद करने स्वामी
නිවැරදිව ජීවත් වෙන්න අවශ්‍ය වෙන ශක්තිය අවශ්‍ය කරන මඟ පෙන්වීම ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මා තුළ තැබව මැන ආමෙන් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දවස නිසා ඔබ වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේ අපේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ අප ඔබ වහන්සේගේ මාර්ගය ගෙන යන උදවියන් වහන්සේ ඔබ වහන්සේ ඊශ්‍රායෙල් රජතුමා ඔබ වහන්සේ අපේ රජතුමා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ මව පාලනය කරන්න උදවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමය ඔසවන්නට ඔබ වහන්සේගේ ගුණ ගායනා කරන්නට ඔබ වහන්සේ අපට දීලා තියෙන මේ දේව දරුකම් නිසා ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේට නමස්කාර කරමු අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා හැලෙලුයා මගේ දෙවියන් ස්තුති ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රශංසා ලබන්නට ඔබ වහන්සේ නමස්කාර ලබන්නට සුදුසු දෙවියන් වහන්සේ බෝහන්සේගේ කරුණාව ප්‍රේමයෙන් සස්තුති නමස්කාර වේවා පියාණන් අපි නමස්කාර කරමින් තවදුරටත් ගායනා කරමු ඊශ්‍රායෙල් දේව රජතුමනි කියන ගීතිකා Oh,
හාන්තර ගමන ගැන බලන්න යනවා හේතුව මිසරේ වහල් ජීවිතේ තිතියා වූ සෙනග කාන්තර ගමනක් තුලින් පොරොන් දේශයට ගමන් කළා අපිත් ඒ වගේම අපි වහල් වෙලා හිටියා විවිධ දෙවිවරුන්ට විවිධ දේවල් වලට අපි වහල්ලා හිටියා අපි ඒ ගමනින් යේසුස් වහන්සේ සභාවට අපව ගෙනල්ලා අපි සභා ජීවිතේ මේ සභාව කියන්නේ කාන්තර ගමනක් ලේසි නෑ සභා ගමන අවසන් කරලා අපි පොරොන් දේශයට යනවා අද නමස්කාරය මේවත්ද කිව්වා අපේ බලාපොරොත්තුව අපේ අරමුණු සියල්ල තියෙන්නේ මේ පොළවෙනි මේ මතු ජීවිතේ සම්බන්ධයෙන් ඒ නිසා පොරොන් දේශය සම්බන්ධයෙන් තමයි අපේ සියලු බලාපොරොත්තු මේ අපි යන්නේ පොරොන් දේශයට යන්නව ගමනක් සම්බන්ධයෙන් ඒ නිසා ඔබේ මගේ ගමන මේ පාලුකරේ ගමනේ තුලින් අපිට කහඳුනනවා ඔබට මතකයි අපි සති 22කට පස්සේ 22කට කලින් අපි සුක්කොත්වලින් ගමන ආරම්භ කළා සුක්කොත් ඒතා මේලි මේ ඔක්කොම පහු කරගෙන අපි සන්ධිස්ථාන ගණනාවක් පහු කරගෙන නැත්නම් සන්ධිස්ථාන 38ක් පහු කරගෙන අපි ආවා අපි ගිය සුමානට කලින් සුමානේ බැලුවා ඊ අබාරින් කියනව සන්ධිස්ථානය මේ සන්ධිස්ථාන හැම එකක්ම කාන්තාර ගමන අපි පහු කළා පහු කරගෙන ගිහිල්ලා අපි ගිය සුමානේ වෙද්දි අපිට පුළුවන් වුණා ඊ අබාරින් පහු කරන්න ගණන් කතා පොතේ 37 වෙනි පරිච්ඡේදයේ අපිට 33 වෙනි පරිච්ඡේදයේ අපිට හම් වෙනවා 45 වෙනි පදයේදී ඊ අබාරින් නටගුණ නැත්නම් පරණ ස්ථාන පහු කරගෙන යන්න කියන එක තිස් නම වෙනි සංදිස්ථානය මෙන්න මේ ස්ථානයේ තියෙන තිස් නම වෙනි සංදිස්ථානය මේ සංදිස්ථානය අල්මෝන් දිබ්ලාතායි අල්මෝන් දිබ්ලාතායි හරි වැදගත් සංදිස්ථානය මේ සංදිස්ථානයේ අදහස තමයි මිරිකන ලද අත්තික්කා මිරිකන ලද අත්තික්කා කියන අදහස දෙනවා අපි මේ දවස්වල ගොඩාක් මම මේ විසිටින් යද්දි මට හම් වෙනවා දිවල් ජූස් හම් වෙනවා ෆැෂන් ජූස් හම් වෙනවා ගොඩක් වෙලාවට මේ දෙක නිතර නිතර හම් වෙනවා හැබැයි මට කවදාවත් අත්තික ජූස් ලැබිලා නැහැ මේ වචනේ අර්ථය තමයි අත්තිකා යුෂ නැත්නම් මිරිකන ලද අත්තිකා කියන අදහස ඒකෙන් දෙවියන් වහන්සේ යම් දෙයක් ඔබට මට නැත්නම් එදා සෙනෙකට කතා කරන්න අවශ්‍ය කරලා තිබ්බා අත්තිකා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් ඉතිහාසය තුලදී අත්තිකා යුෂ දෙනවා යුද්ධයට ගිහිල්ලා එන සෙබළුන්ට යුද්ධයකට ගිහිල්ලා එන සෙබළුන්ට අත්තික යුෂ දෙනවා ඒකට හේතුව තමයි ඒ අය නැවත ප්‍රාණවත් වන පිණිස දැන් මේ සෙනග අවුරුදු 42ක ගමනක් ගිහිල්ලා පොරොන්දු දේශයට යන තව සංදිස්ථාන තුනයි පහු කරන්න ඕනේ ඔවුන්ට දැන් පොරොන්දු දේශයේ පේනමානේ ඔවුන් ජීවත් උනේ ඔවුන් කූඩාරම තනනා ගත්තේ අල්මොන් දිබ්ලාතායිම් කියන්නේ පොරොන්දු දේශයේ පේනමානේ පොරොන්දු දේශයේ පේනමානේ තිබුණා වූ සන්දිස්ථානයක් මේ තැනට එනකොට ඊශ්‍රායෙල් සෙනග හෙම්බත් වෙලා හිටියා. ඔවුන් ලොකු යුද්ධයක් කළා. අවුරුදු 42ක් තුල එක තැනක නතර නොවි ඔවුන් තනින් තන ඇවිදිමින් වෙහෙසිලා ජීවිතේ පුදුමාකාර වෙහෙසකර තැනකට ඇවිල්ලා තිබ්බා. අන්න ඒ තැනට ඉද දෙවියන් වහන්සේ කියනවා මිරිකන ලද අත්තික්කා දැන් ප්‍රාණවත් වෙන්න. දැන් ප්‍රාණවත් වෙන්න කියලා උන්වහන්සේ කතා කරනවා. ඔබට මේ මිරිකන ලද අත්තික්ක අපිට බයිබලයේ අවස්ථා කීපයකදී හම් වෙනවා. එක සාමුවෙල් පොතේ 28 වෙනි පරිච්ඡේදය 25 වෙනි පරිච්ඡේදය 18 වෙනි පදයේදී දාවිත් රජතුමාට මේ මිරිකන ලද අත්තික්ක කැටි කරලා දෙනවා යුද්ධෙට ගිහිල්ලා එනකොට. හේතුව නැවත ඔහු ප්‍රාණවත් වෙන පිණිස. ඒ නිසා යුද්ධෙන් පස්සේ ප්‍රාණවත් වෙන පිණිස අත්තික්ක යුෂ දුන්නා. එක සාමුවෙල් පොතේ 25 වෙනි පරිච්ඡේදය 18 වෙනි පදයේදී අපි ඒක දකිනවා. ඒ නිසා එක සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදෙත් අපි දකිනවා යුද සෙබළුන්ට අත්තික යුෂ දීපු අවස්ථාවක්. දැන් දෙවියන් වහන්සේ ඒ අදහසම මේ ස්ථානයේදී කතා කරනවා වෙහෙසටපත් වෙලා බෙලහීන වෙලා එපා වෙලා ඉන්න වෙලාවේ ප්‍රාණවත් වෙන්න කියලා. මම ඔබේ ජීවිතෙන් ඔබෙන් අහුවොත් ඔබ යුද්ධයකට ගිහිල්ලා නැහැ. හැබැයි ඔබ ජීවිත යුද්ධේ යුද්ධ කරනවා. මේ ජීවිත ගමනේ පුදුම යුද්ධයක ඔබ නියලිලා ඉන්නවා. ක්‍රිස්තියානි ජීවිතේ පුදුම යුද්ධයක ඔබ නියලිලා ඉන්නවා මේක ආත්මික යුද්ධයක් එනිසා ඔබේ ජීවිතේ වෙහෙසිච්ච තැනක
ඔබ ඉන්න නැති. සමහර අවස්ථාවලදී අපි සමහර ඇත්තට කතා කරද්දී දැන් නම් හොඳටම ඇති කියන තැනට ආපු අවස්ථා තියෙනවා. දැන් හොඳටම වෙහෙසිලා ඉන්නේ. දැන් වෙහෙසයි අමාරුයි හරි මහන්සි කියන තැන්වල ඉන්නවා. ජීවිතේ අපි වෙහෙසටපත් වෙනවා. ශාරීරිකව වෙහෙසනවා වගේම අධ්‍යාත්මිකව නැත්තම් අතුලාන්තයෙන් අපි වෙහෙසටපත් වෙලා ඉන්න තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් විගු ගමනකට පස්සේ ඊශ්වාසනයකට කියනවා දැන් නුඹලා පොරොන්දු දේශයට යන්න ළඟයි. ඒ නිසා ප්‍රාණවත් වෙන්න. සෙනෙහවන්තේනි ක්‍රිස්තියානි ජීවිතයේ වෙහෙසටපත් වුණාම අතහැරලා දාලා එපා වෙන තැනකට එන්න එපා. උන්වහන්සේ කියනවා මේ යුද්ධයේ මේ ක්‍රිස්තියානි අමාරු ජීවිතේ ගමන් කරන්න හේතුව ඔබට මට පොරොන්දු දේශය උරුම නිසා. ඔබේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ වචනේ අත්හරින්න ඕනේ කියලා හිතන තැන්වලට එනවා වෙන්න පුළුවන්. අත්හරින්න ඕනේ කියලා හිතන තැන්වලට එනවා වෙන්න පුළුවන්. මගේ ඕන තරම් අය අහලා තියෙනවා ඇයි පාස්ටර් මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා සෙනෙහවන්තේනි ඔබයි මාවයි උන්වහන්සේ සනසනවා උන්වහන්සේගේ වචනේ තුල. ඒ නිසා ඔබේ මගේ සැනසිලි දායකයා දෙවියන් වහන්සේ. බයිබලේ කතා කරලා කියනවා සුද්ධාත්මයන් වහන්සේ ඔබේ මගේ සැනසිලි දායකයා නෝ කියලා. පහුගිය සතියේ මම බයිබල් අධ්‍යයනයේ වාඩිලා ඉද්දී මගෙන් එක් පුද්ගලෙක් අහනවා මම දැන් ක්‍රිස්තියානි ජීවිතේ මෙච්චර කාලයක් ආවා ඇයි පාසු තාම ඒක ඉවර නැද්ද මේ ප්‍රශ්නේ ඉවර නැද්ද මම ඒ දවසේ ගොඩාක් ගෙවල් වලට විසිටින් ගියා දැන් දෙයකින් කිව්වා ඇයි මේ ක්‍රිස්තියානි ජීවිතේට ඇවිල්ලා අපිට මෙච්චර ප්‍රශ්න කරදර ඔබටත් ඒක ඉදලදී මටත් ඒක ඉදලදී සිනමන්තනේ මේ ජීවිතේ වෙහෙස කරයි ශාරීරික වෙහෙස කරයි මානසික වෙහෙස කරයි එපා වෙලා ඇති හැබැයි මටක තියාගන්න උන්වහන්සේ කියනවා උන්වහන්සේ තුල සැනසෙන්න උන්වහන්සේ ඔබ අත්හරින්නේවත් ඔබ අනාථ වෙන්නේවත් නැහැ ගොඩක් අය ගමන් මාර්ග වල යනවා විවිධ පාරවල් වල යනවා හැබැයි මගක් ගිහිල්ලා නැතර වෙනවා මම මේ ළඟදී ගුවන්විදුලියේ පුංචි වැඩසටහනක් ඇහුවා ඒ වැඩසටහනේ කියනවා ජීවිතේ කෙනෙක් හදිසියෙන් නැති කරගත්තොත් නැතනම් කෙනෙක් හදිසියේ මැරුණොත් එයාගේ ආත්මෙට යන්න තැනක් නැහැ කියලා ඒ ධර්මය තුල උගන්වනවා. ඒ ධර්මය තුල උගන්වනවලු කෙනෙක් යම් ආයුෂ ප්‍රමාණයක් අරගෙන මේ පොළවට එනවා. එතකොට එයාගේ ආයුෂ ටික ගෙවෙන්න කලින් එයා මේ ලෝකෙන් සමුගත්තොත් ලෝකෙන් ජීවිතේ නැති වුණොත් එයාට යන්න තැනක් නැති නිසා එයාගේ ආත්මේ එහෙම සැරිසරසර පෙරේතේ කරි මොකෙක් කරි නෙවි ඉන්නවා කියලා. ක්‍රිස්තියානි ජීවිතේ මතක තියාගන්න කොතනදී ඔබේ ජීවිතේ මගේ ජීවිතේ නැති වුණත් කොතනදී ඔබේ ජීවිතේ මගේ ජීවිතේ මේ පොළවෙන් සමුදුන්නත් උන්වහන්සේ සදාකාලිකවම ඔබව මාව සනසන්නා උදවියන්න උන්වහන්සේ පවත්තරින්නේ. ඒ නිසා මේ කාන්තාර ගමනේ පොරොන්දු දේශේ පේන දුරදී ශ්‍රාවකයන්ට කියනවා අවුරුදු 40 දුක්ඛිත ජීවිතයක් තුළ මම උඹලව අත්නු හැරාවා. ඒ වෙනකොටත් මන්න ලැබෙනවා. ඒ වෙනකොටත් බලාට මිස්සරහෙන් තියෙනවා. ඒ වෙනකොටත් උන්වහන්සේ ගිනි තමකින් උන්ට මඟ පෙන්නනවා. අවුරුදු 42ක් අමාරු ගමන තුළ ස්වාමීන් වහන්සේ උන් එක්ක හිටියා. දැන් ඕන් පොරොන්දු දේශයට යන්නේ. කවමදාවත් ස්වාමීන් වහන්සේ බොමාව අත්තරින්නේ. සෙනෙහවන්තනි මතක තියාගන්න. ජීවිතයේ දෙවියන් වහන්සේව අත්හරින්න හිතන තැන් ඔබටත් මටත් තියෙන්න පුළුවන්. නමුත් කවමදාකවත් ස්වාමීන් වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. අර ගීතිකාවක් තියෙනවා ජේසුස් මගේ අතනාරි. ඒ ගීතිකාවට පස්සේ කලින් අපේ සෙනග එකතු කරා මම ජේසුස් අතනාරි කියලා. නෑ. මම ජේසුස් අතනාරි නෝනේ මට ගොඩක් දැන් හිතේ ජේසුස් වහන්සේව අත්හැරලා යන්න. හැබැයි උන්වහන්සේ මගේ අතල්ලන්නේ. ලෝකේ ආගම් වර්ග දෙකක් තියෙනවා. මම මේ කතා අවස්ථා කීපයක් කියලා තියෙනවා. පූස් ආගම සහ වඳුරු ආගම. පූස් ආගම කියන්නේ පූස් අම්මා තමයි පැටවුව යන්න උන තැනට අරගෙන යන්නේ. පූස් පැටියට කරන්න දෙයක් නැහැ. හැබැයි වඳුරු ආගම කියලා කියන්නේ වඳුරු පැටියා එල්ලිලා ඉන්න ඕනේ අම්මා තුල. වඳුරු පැටියා අතහැරියොත් එයා විනාශ වෙනවා. සිනේවන්දිනේ අපි අදහන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපි යන්න ඕන ස්ථානෙට ගෙනියන්න අවතාරයන් වහන්සේ අපිට කිසි දෙයක් කරන්න නැහැ. උන්වහන්සේ අපව අවශ්‍ය තැනට ගෙන. ඒ නිසා උන්වහන්සේ ඔබේ සැනසිලි දායකයා නෝ. ඔබේ අත්තික්කජුෂ දෙවියන් වහන්සේ. ඒ නිසා ජීවිතේ පාවිච්චි හැම තැනකදීම ජීවිතේ කලකිරිච්ච හැම තැනකදීම ජීවිතේ වෙහෙතරපත් වෙච්ච හැම තැනකදීම බලන්න ස්වාමීන් වහන්සේ දිහා.
උන්වහන්සේ ඔබව මාව සමස්සාවි. අපි ඊළඟ සංදිස්ථානයට යමු 40 වෙනි සංදිස්ථානයේ ගණන් කතාව 33 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයේ ගණන් කතාව 33 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයේ ඒ ස්ථානේ කතා කරලා කියනවා අල්මෝන් දිබ්ලාතයින් මෙන් පිටක්ව ගොස් නොබෝ ඉදිරිපිට අබාරිම් කඳවල කූඩාරම් ගසා ගත්තෝය මේ සංදිස්ථානය අමතක කරන්න එපා නිබෝ කන්ද එහෙම නැත්නම් අබාරිම් කඳු වැටිය මම අද මන් දේශ මේ තියෙන අබාරිම් කඳු වැටිය ඇත්තටම මේ බයිබලයේ කියන සංදිස්ථාන බොරු සංදිස්ථානෙමි මේ අබාරිම් කඳු මුදුන ඇත්තටම අබාරිම් කන්ද කියන එක අදටත් ඊශ්‍රායෙල් වල නැත්නම් ඒ ප්‍රදේශයේ තියෙනවා අබාරිම් කඳු වැටිය විවිධ නම් වලින් හැඳින්වුවා ප්‍රඥානේ කන්ද කියලා හඳුන්වලා තියෙනවා දෙවිය කතාව 32 49 දී ප්‍රිස්ත කන්ද කියලා හඳුන්වලා තියෙනවා දෙවිය කතාව 34 එක ඔබ දන්නා ගීතිකාවක් තියෙනවා යාඥාපය මාසිත සනසන පය මේ ගීතිකාවේ අවසානයේ කොටසදී කියනවා ප්‍රිස්ගාවෙන් දැක ප්‍රිස්ගාවෙන් දැක ඒ කියන්නේ කඳ මුදුනේන් දැක්කා මේ ප්‍රිස්ක කන්ද මේ කඳ මුදුනේන් දැක සනසෙන්න කියලා කියනවා මොනවද මේ කඳ මුදුනේන් දකින්න තිබ්බේ නෙබෝ කන්ද මුදුනේ මොකද්ද දැක්කේ උන් නෙබෝ කන්ද මුදුනේ තමයි මෝසස් පොරොන්දු දේශය දැක්කේ මෝසස් ජීවිතයේ අවසාන සංදිස්ථානය මේ වෙනකොට මෝසස්ට අවුරුදු 120ක් වෙනවා දෙවියන් වහන්සේ නෙබෝ කන්ද මුදුනට ගෙනහිල්ලා නැත්නම් අබාරියම් කන්ද මුදුනට ගෙනහිල්ලා දෙවියන් වහන්සේ පොරොන්දු දේශය මෝසස්ට පෙන්වුවා මේ නෙබෝ කන්ද කියන එකේ තේරුම තමයි එතර මුහුදෙන් එතර කියන අදහස මුහුදෙන් එතර සමාන අවස්ථාවක ලොකු බිල්ඩින්ග්ස් හදද්දී ඒ උඩට නැග්ගාන් පස්සේ කියනවා ඉන්දියාව පේනවා ඒ බිල්ඩින් මුදුනට ගියාම ඉන්දියාව පේනවා මුහුදෙන් එතර පේනවා කියලා දෙවියන් වහන්සේ මේ කඳ මුදුනට ගෙනහිල්ලා මෝසස්ට එතර පෙන්වුවා මේ කඳ මුදුනේ අද තත්ත්වය මේ කඳ මුදුනේ අද තත්ත්වය කියන්නේ ඒ කඳ මුදුන උඩට ගියාම මේ වගේ දිසාවන් දක්කලා තියෙනවා ඒකට හේතුව බයිබලයේ කියනවා නෙබෝ කඳ මුදුනට ගියාම දෙවියන් වහන්සේ මුළු සීමාව සියල්ල දිටිය කතාපතේ කියනවා මෝසස්ට පෙන්වුවා මේ කන්ද මුදුනේ දයනාස මෝසස්ට දාන් දක්වාම දාන් කියන සීමාව දක්වාම පෙන්වුවා අවුරුදු 120ක් වුණ මෝසස් දාන් කියන ඊශ්‍රායෙල් සීමාව දැක්කා දාන් කියන සීමාව මේ කන්ද මුදුනේ ඉඳලා කිලෝමීටර 160ක් දුර ඔබ හිතන්න ඔබව ලොකු කන්දක් මුදුන නැත්තම් කණුවක් මුදුන නැත්තම් ඉහළ අහසට දෙවියන්වහන්සේ ඔසවලා ඔබට පෙන්වන අර තියෙන්නේ කොළඹ හරියටම කොළඹට කිලෝමීටර 160ක් තියෙනවා කියලා අවුරුදු 120ක කෙනෙක්ට මේ කිලෝමීටර් 160ක දුරක් පෙනෙයිද මොසස් ගෑස් හොඳට තේින් නැති මොසස් කන්ද මුදුර නගර දෙවියන් වහන්සේ පොරොන්දු දේශය පේනවා මේ කන්ද හැම කන්දකටම වඩා උස කන්දක් පොරොන්දු දේශය පෙන්වුවා මොකක්ද දෙවියන් වහන්සේ අපිට මේකෙන් උගන්වන්නේ මිනිසියෙකුට සාමාන්‍යයෙන් පේන දුරක් දෙවියන් වහන්සේ මෝසස්ට පෙනෙන්න සැලැස්සුවා දකින්න සැලැස්සුවා එයා දැක්ක නෙමේ උන්වහන්සේ මෝසස්ට පෙන්නනු ලැබුවා සිනේමන්තිනේ ඔබට හෙට දවස ඔබ දකින්නේ නැහැ ගොඩක් අය බයයිනේ අපි දැන් අපි නීතියක් ගිරාන්නේ මාස් දාගෙන ඉන්න ඕන අපි බයයි අපි දන්නේ නැහැ හෙට දවසේ මොකක් වෙයිද ළඟ වාඩි වෙන්න එපා අපි ඈත් වෙලා තියලා අපි දන්නේ නැහැ හෙට දවසේ මොකක් වෙයිද දැන් මෝසස්ට මෙබෝ කන්ද මුදුනට ගෙනහිල්ලා මනුෂ්‍යයෙක්ට දකින්න බැරි දුරක් දෙවියන් වහන්සේ මෝසස්ට පෙන්නනවා සිනේවන්තේනි පොරොන්දු දේශය මෝසස්ට පෙන්වුවේ ඔබට මට මේ ඇස්වලින් පොරොන්දු දේශය දකින්න බෑ මම අද নমස්කාර කාලේදී හරි සතුටුයි ලස්සන වචනයක් එක අපි මේ ලෝකෙට නෙමෙයි අපි දෙවියන් වහන්සේ සදාකාල වෙනන් ස්වර්ගික අධ්‍යක්ීමක් ලබන පිණිස නැත්තම් පොරොන්දු දේශය සඳහා අපි ප්‍රශංසා කරන යන පිණිස අපේ ජීවිතේ මේ ඇස්වලින් දකින්න බැරි දුරක් දෙවියන් වහන්සේ අපිට පෙන්වයි ඔබ විශ්වාස කරනවද ඔබේ ජීවිතේ මේ පොළවෙන් නිම වුණයින් පස්සේ ඔබ යන දේශයක් යන ස්ථානයක් තියනවා කියලා ගොඩක් අය එහෙම තියෙනවා කියලා අහලා තියෙනවා නමුත් විශ්වාස කරන්නේ නැහැ
එහෙම තියෙනවයි කියලා අහලා තියෙනවා. නමුත් විශ්වාස කරන්නේ මට මතකයි මම පුංචි කාලේ දෙහිවල පල්ලියේ ඉස්සරහා දොරලන් ඉඳලා මට වඩා අවුරුදු දෙකකට විතර වැඩිමල් සහෝදරයෙක් එක්ක මම කතා කරලා තියා. එයා ටික 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 පල්ලියේ එක ඇඩ් කරලා තිබුණා. මම ඇයි නම කියලා පල්ලියෙන් නැත්තේ දැන්. අනේ වැඩක් තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන්නේ නැතුව සදාකාලික ලෞකික ජීවත් වෙලා වැඩක් තියෙනවා කියලා කිව්වා. සිනේවන්තෙන් මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ. නම ස්වාමීන් වහන්සේක සදාකාලිකව ජීවත් වෙන එකේ තමයි වටිනාකම තියෙන්නේ. ඒ නිසා ගොඩක් අය දේව වචනේ තුල දෙවියන් වහන්සේව දකින්නේ නැහැ. හරි ලස්සන උපමා කතාවක් තියෙනවා. මාක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ අන්ධයෙක්ව මැටි ගුලියක් ගෙනල්ලා ඇස්වල ගාලා සුව කරනවා. යේසුස් වහන්සේ අන්ධයව සුව කරලා අහනවා ඔබට දැන් පේනවද? ඒ අන්ධයා කියන ඔව් මට පේනවා. මිනිස්සුයෝ ගස් වගේ එහා මෙහා ඇවිදිනවා. යේසුස් වහන්සේ වචනයක් ප්‍රකාශ කරනවා හොඳින් බලාපන්. සිනේවන්තේනි හොඳින් බලන්න. ජේසුස් වහන්සේව දකින්න ඕන නම් හොඳින් බලන්න ඕනේ. ගොඩාක් දෙනෙක් සභාවට එනවා. ගොඩාක් දෙනෙක් යේසුස් වහන්සේ විශ්වාස කරන්න නෑ. හැබැයි ජේසුස් වහන්සේව හොඳින් බලන්න කැමති නෑ. යේසුස් වහන්සේ හොඳින් බැලුවාම ඔබට උන්වහන්සේගේ පේන්නේ සුව කරන දෙවියන් වහන්සේව නෙමෙයි. ඔබට උන්වහන්සේගේ පේන්නේ කෑම දෙන දෙවියන් වහන්සේව නෙමෙයි. ඔබට උන්වහන්සේගේ පේන්නේ මගේ මුදල් අවස්ථාවේ සපුරන දෙවියන් වහන්සේ නෙමෙයි. හොඳින් බලපුවාම ඔබට පේනවා මේ දෙවියන් වහන්සේ මගේ සදාකාලික ගැලුම්කාරයාන ඒ ඇති මට කියලා. අපි උන්වහන්සේ දිහා හොඳින් බැලුවේ නැතුවාම අපි උන්වහන්සේගේ බාහිර විතරක් බලපුවාම අපිට පේන්නේ උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන්න හොඳ මාර්ගයක්. ගොඩක් ඉදුණුවෝ ජේසුස් වහන්සේව උන්වහන්සේ දෙවියන් වහන්සේ කරගන්නේ මේ ලෝකේ ජීවත් වෙන පිණිස. සිනේවන්තේනි ජේසුස් වහන්සේ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරගත යුත්තේ මේ ලෝකේ ජීවත් වෙන පිණිස නෙවෙයි. මේ ලෝකේ ඔබට මට තියෙන කරදර ලෝකයටත් තියෙනවා. ලෝකයට තියෙන කරදර අපිටත් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ජීවිතයේදී දුක් කම්කටොළු කරදර බොහෝයි. ඒක බයිබලයේ ජෝබ් පොතේ කතා කරලා කියන මේ පොළවට උපදින මිනිසයා කරදර ගන්නවා කියන්නේ. අපි කොරින්ති පොතේ පොඩක් පෙරලා ගත්තොත් 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 18 දක්වා මෙසේ සඳහන් කරනවා. 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 18 පද. අද ඔබට බයිබල් නැහැ, ඔබේ බයිබල් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 18 කතා කරලා කියනවා. එහෙන් අපි කලාන්ත නොමුව අපේ පිටත මිනිසයා ශේවන නොමුත් අපේ ඇතුළත් මිනිසයා දවසින් දවස අලුත් කර ගන්න ලබන්නේය. මොහතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටියා වූ අපට ඉතාමත් වැඩි වශයෙන් සදාකාර තේජසේ බාහිරයක් සාදා දෙන්නේ. බයිබලයේ කතා කරලා කියනවා මේ පෙනෙන දුක නෙමේ, මේ පෙනෙන දේ නෙමේ, මෙන් එහා නොපෙනෙන දෙයක් කෙරේ බලාපොරොත්තුෙන් බලා සිටින්න කියලා. සෙනෙහන්තේනි ඔබේ වගේ ජීවිතේ හරි වැදගත්. ඔබටයි මටයි ජේසුස් වහන්සේ මොකටද? ඔබටයි මට ජේසුස් වහන්සේ මොකටද? මම දවසක් දේශනාවක් කරයින් පස්සේ දේශනා කළා. මේ නෙමෙයි වෙන ස්ථානයේ දේශනා කළා කියනකොට මට සුභපතන්න ආපු එක්කෙනෙක් කියලා ගියා. ඔයා කතා කරන දෙවියන් වහන්සේනම් මට එපා කියලා. ඔයා කතා කරපු දෙවියන් වහන්සේ මට එපා කිව්වා. මම දේශනා ඉවර කරලා සුභපතන්න කියලා මම මුන්ටම කියලා ගියා. ඔයා කතා කරන දෙවියන් වහන්සේ මට එපා. මම එදා කතා කරේ දෙවියන් වහන්සේ අපිට ඕන කරන්නේ මේ ලෞකික සැප සම්පත් ලබන්න නෙවෙයි. හේතුව ලෞකික සැප සම්පත් ලබන්න මුදල් ලබන්න, කෑම බීම ලබන්න, හොඳ ගෙයක්, හොඳ ඉඩමක්, හොඳ රැකියාවක්, හොඳ වස්තුවක් ලබන්න දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ නැහැ. මේ දේවල් ලබන්න ඕන තරම් තැන් තියෙනවා. මේ දවස්වල ගොඩාක් මද්දාවේ විකුණපු අය අහුවෙනවා. බලන්න එයි ගනුදෙනු ලක්ෂ 200යි, ලක්ෂ 300යි, කෝටි 450යි, කෝටි 900යි ගිනුම් වල එහා මෙහා සැරිසරලා තියෙනවා. හැබැයි ඔබටයි මටයි දෙවියන් වහන්සේ මොකටද? මේ ලෝකෙට විතරක් නෙමෙයි, අතුලාන්ත සැනසීම ලබන පිණිස. යේසුස් වහන්සේ ගෝලයන් තරවටු කරනවා මාක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි විශේෂිත. ඒ තරවටු කරන්නේ ඔවුන් හොඳින්
බලපුණේ නිසා සිනමන්ද පොඩඩ ගෙදු මාක් පොතේ 11 වෙනි පරිච්ඡේදේ සෝරි 8 වෙනි පරිච්ඡේදේ 11 ඉඳලා 20 කට මාක් පොතේ 8 වෙනි පරිච්ඡේදේ 11 වෙනි පදේ ඉඳලා 21 වෙනි පදේ දක්වා එතන කතා කරලා කියනවා බෙත්සයිදාවේ අන්ධයෙකු සුව කිරීම සම්බන්ධයෙන් කොටස මේ කොටසදී යේසුස් වහන්සේ ගෝලයන්ට තරවටු කරනවා ගෝලයන්ගේ අන්ධකම ගැන 11 වෙනි පදේදී ගෝලයන්ගේ අන්ධකම ගැන තරවටු කරා ගෝලය අන්ධ වෙලා හිටියා ඇත්තටම අන්ධ වෙලා කියන්නේ නැහැ ඔවුන්ගේ ඇස් පෙනුනා හැබැයි යේසුස් වහන්සේ කතා කරලා කියනවා නුඹලා අන්ධව සිටිනවා කියලා අද ඔබේ ජීවිතෙන් හිතලා බලන්න ඔබත් අන්ධද එතකොට ඔබ අන්ධ වෙන්නේ ඔබ යේසුස් වහන්සේව හරියට දන්නේ නැත්නම් අන්ධයෙක්ට අලියෙක් අතගාලා අලියා කොයි වගේද කියන්න කිව්වෙන් පස්සේ ඔබ දන්නව කතාව අලියා වතගාලා කියනවල කකුල් දෙක අල්ලලා වංගිරි හතරක් වගේ කකුල් දෙක හේතුව එයා හිතනවා එයා දකින්න දෙ නැත ඇර හිතන දෙ ඇත්තයි කියලා සිනේමන්තින් ජේසුස් වහන්සේ සිතූ පැතූ දෙ දෙන්න ආපු තැනන් වහන්සේ නෙමෙයි ගොඩක් අය ජේසුස් වහන්සේ වනේ මං හිතූ පැතූ දෙ දෙන්න පිණිස මට ඕන තරම් ඇහිලා තියෙනවා මට හිතිලා තියෙනවා කෝ මෙච්චර යාඥා කරනවා කෝ පිළිතුරු සිනේමන්තින් ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ වෙන්නේ ඔබව සදාකාලයට කියන යන පිණිස උන්වහන්සේ ගැලවුම් කරුවා නම් උන්නාස අපේ සැනසෙලි දායකයා නයි උන්නාස අපේ ජීවිතේ මතු දැනුත් මතු උන්නාස අපේ ජීවිතේ හිමිකරුවා නයි අපේ කතෝප කතනේ පොතේ පළවෙනි ප්‍රශ්නේ හරිය රසවත් ඒ ස්ථානේ කතා කරලා කියනවා ජීවිතයේදීත් මරණයේදීත් ඔබේ එකම සැනසීම කුමක්ද කතෝප කතනේ පොතේ පළවෙනි ප්‍රශ්නේ ජීවිතයේදීත් මරණයේදීත් ඔබේ එකම සැනසීම කුමක්ද පිළිතුර තියනවා ජීවිතයේදීත් මරණයේදීත් මම මට අයිති නැත මම මගේ ස්වාමීන් වහන්සේට අයිති බව එනිසා සෙනෙවන්තේනි එනිසා සෙනෙවන්තේනි අපි ජීවිතයේදීත් මරණයේදීත් අපි අයිතයි අපිට අයිති නැහැ අපි අයිති ස්වාමීන් වහන්සේ ඒ තුල සැනසෙන්න ඔබ ජීවත් වුණත් ඔබ මරණයෙන් පස්සේ සැනසෙන්න පුළුවන් දෙය තමයි ඔබත් මමත් අයිති ස්වාමීන් වහන්සේට එන්න අපි ආඥා කරමු ජීවමාන දෙවියනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අද දවස ගැන. ඉතා වේගයෙන් ඉතා කෙටි කාලයක් තුළ සමිත පවත්වන්න අපිට අවස්ථාව ලැබුණා. පියාණනි බොහෝ දිනක් අද නෑ. රටේ තත්ත්වය හැමේ ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව මේ සියල්ල නිසා ඔවුන්ගේ තීරණ ගතියතුව තිබුණා. දෙවියනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන. අපි කීප දෙනෙක්ට හෝ දේවස්ථාන වසා තබන්න නැතුව නමස්කාරය දෙන දුනු කරුණාව ගැන. ජීවමාන පියාණනි ඔබ අපේ සැනසෙල්ලයි ඔබ අපේ මතු බලාපොරොත්තුවයි ඒ ගැන හිතේ තියාගෙන මේ ස්ථානවලින් පිටත් වෙන්න ඔබ අස උපකාර කරන්න පියාණනි අපේ ජීවිතේ බලාපොරොත්තු නොහැර ඉන්න ඔබ උපකාර කරන්න ජේසුස් වහන්සේගේ තුමෝ නාමයෙන් ආමෙන් හොඳ අපි අවසාන දෙගීතිකාව ගායනා කරමු වෙනදට වගේ ඔබේ ළඟට සම්මාදම් එකතු කරන්න එන්නේ නැහැ කවුරුත් අද. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඔබ ස්වාමීන් වහන්සේනම් පඳුරක් ගෙනල්ලා තියෙනවා නම් මේ ස්ථානයේ මේ සුදු රෙද්දෙන් වහලා තියෙනවා මුංචි බඳුනක්. ඒ බඳුනට ඔබේ සම්මාදම් යොමු කරන්න. සමහර දේවල් අපිට හිතේවි ඇයි මෙහෙම කරන්නේ කියලා. හැබැයි අපිට නීතිමාලාවක් දීලා තියෙනවා. අපේ නීතිමාලාව පිළිපදින්න ඕනේ යහපත්කමක්. අපිට ඒක ගැළපුණත් නැදත් ඒකට අපි ගැළපෙන්න ඕනේ නිසා අපි අවසාන දිගීතිකාව ගායනා කරමු ගෙනමා දෙවිතුට මගේ ජීවිතයේ අරගෙන ඔබ වහන්සේ කැමති දෙයක් කළ මැනව. අපි ගීතිකාවත් සමග එකතු වෙන අතර ඔබට පුළුවන් ඔබේ දීමනාවල් ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්න. අපි Thank you.
ස්වාමිනාසෙන ඔබට ආශිර්වාද කරන බව ආරක්ෂා කරන සේක්වා ස්වාමිනාසෝකේ මූණ ඔබ කෙරේ බබලවා නුඹට කරුණා කරන සේක්වා ස්වාමිනාසෝකේ මූණ ඔබ කෙරේ ඔසවා නුඹට සමාදානීය දෙන සේක්වා පියු දෙවියන් වහන්සේගේ ප්‍රේමයන් පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන්ගේ සැනසෙල සහභාගී උපකාරය මඟ පෙන්වන දෙනු මතු සදාකාලෙන් සදාකාලයක් ඔබ හා මා සමගත් සකල කිතුණු ජනතාව සමගත් වේවා ආමේන් විශ්වතරිය ගායනා කරමු ना कक्षोति वन